ඔබ දර්ශකයන්ට මොනවද අදාවේ කේන්ද්‍රික කරනවල පරිමිතිය ගන්න කොහොමද කියලා දෙන්න. ඔබ කේන්ද්‍රික කරනයක් කරන මොකක්ද කියලා මුලින්ම කියලා දෙන්න. බලන්න මෙන්න මෙයාගේ වෘත්තයක් ගමු. තව මෙන්න මේ වෘත්තේ අපි මේ වගේ කොටසක් වෙන් කරලා ගමු. මේකේ මේ මෙතන කේන්ද්‍රය ඔර මේක ආරය මේකත් ආරය මේකද චාප දිගය. හරිද? කේන්ද්‍රික කරන්නේ චාප දිග තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තීටා කියන්නේ කේන්ද්‍ර කෝණය කියලා තියෙනවා. කේන්ද්‍ර කෝණය. එතකොට අපි මුලින්ම කේන්ද්‍ර කෝණය. හරිද? මුලින්ම මේ දෙක තමයි දැනගන්න ඕන. මොකද්ද චාප දිග කියන්නේ? ඒ වගේම කේන්ද්‍ර කෝණය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. හරි. එතකොට මෙන්න මේ කොටස තමයි කේන්ද්‍රික කරණයක් කියන්නේ. හරිද? එතකොට අපි දැන් දැනගන්න ඕනේ කේන්ද්‍රික කරණය චාප දිග හොයන්න මුලින්ම පරිමිතිය හොයන්න කලින් චාප දිග හොයන්න කොහොමද කියලා දැනගන්න ඕන. හරි. චාප දිග හොයන්න කියනවා කියලා දෙන්න. චාප දිග ගන්න. එතකොට ඔයාලා දන්න වෘත්තය ගැන පරිමිතිය නැත්තම් පරිධිය 2πr නේ. එතකොට දැන් මේ 2πr එකේ කේන්ද්‍ර කෝණය නැත්තම් වෘත්තයේ කෝණය මනසක කොහොමද सूत्र කාණ්ඩයක චාපදික වෙන්න සූත්‍රය. එතන අපි දැන් චාපදික නෙවෙයි ඕනේ පරිමිතිය. පරිමිතිය කියන්නේ මොකද? වටේ දිග නේද? එතකොට අපි දන්නවා පරිමිතිය හැදලා තියෙන්නේ බලන්න මෙන්න මේකෙන් ගත්ත චාපදිකයි අරයයි තව අරය දුන්නේ. එතකොට චාපදික අපි ලියමු 2πr θ වේදීම 360 දන ආර දන ආ. එතකොට මම මේක ආර දන ආර කියන්නේ දෙකක් කාර කියලා ලියනවා. එතකොට මෙන්න මේක තමයි පරිමිතිය වයිපතිය සූත්‍රය. හරිද? එතකොට මෙන්න මේ සූත්‍රයේ පතක දයාත තවලක් නැ නැත්තම් මේක විතරක් පතක දයාත තවලක් නැ. හරිද? එතකොට චාප දෙක ගන්න අපි පරිමිතිය වෙන මොකක්ද කියන්නේ කාර්යය. හරි. ඔය ටික තමයි මම මුලින්ම කියලා දෙන්න ඕන උනේ. දැන් ඕම් පොඩ් ගාන බලමු. හරි මම මුලින්ම සාමාන්‍ය පොඩි ගණන් කරගෙන කියලා දෙනවා. මම මෙයාගේ උදාහරණ තෝරා ගන්නවා. කේන්ද්‍ර කෝණය මනසක 30යි. අරේ 21ක් වෙච්ච කේන්ද්‍රික කරණයක මම මුලින්ම මේකේ පරිමිතිය ගමු. තව පරිමිතිය ගන්න දෙන්න 21 සෙන්ටිමීටර්ලු. තව පරිමිතිය ගන්න කොහොමද කියලා මතකද? පරිමිතිය සමානයි 2πr එතකොට මම 5 වෙනුවට 22 වේදීම හත දානවා අරය 21යි θ 30යි තොන්තු θ වේදු 360 දාන දෙකක් කා දෙකක් කා කියන දෙවර 21 මේක රාජේෂගේ දෙකවලක් ගේන ඊට පස්සේ අපි මේක සොල් කරන්න ඕනේ මෙන්න මේ 7යි මේ 21යි 7යි සොල් කරේ 3යි මේ 30යි මේ 360යි 30යි 12යි එතකොට මේ 12යි මේ 3යි 3 කැපරයි එතන හතරයි ඊට පස්සේ මේ හතර මේකට එක සුළු වෙලා ආය දෙකක් කරනවා ආය මේ දෙක 22 සුළු වෙලා 11ක් කරනවා ඊවරේ 11ක් ගන්න දෙවර 22 42යි ඒක වෙනවා 53 සෙන්ටිමීටර කියලා එතකොට මේ කේන්ද්‍ර කෝණය අංශය 30යි අරේ 21ක් වෙච්ච කේන්ද්‍රික කරණය පරිමිතිය වෙනවා සෙන්ටිමීටර 53 කියලා ඕක තමයි තේරුම හරි ඊට පස්සේ බලන්න अरे දැන් අපි දැන් සෝල්ව කරගන්න මෙන්න මේ ස්ට්‍රෝට් එක අපි අධ්‍යයනය කරන්න තියෙනවා. දැන් පරිමිතිය දිලා දෙනවා 180 සමානයි 180 සෙන්ටිමීටර සමානයි 2πr. දෙවරක් 5 වෙනුවට 22 වෙන්දීම 7.
हरी मेरा तो पैदल देखा तीन देखा विस मीटर मेके दिखे मेरी दीटर अत्याग्रेन दिखवा विशाल हरदे बल्ले पारमी दिखाई